ජීවත් වෙන හැම කෙනෙකුටම තියෙන්න ඕන ජීවිතය පිළිබඳ දැක්මක්. ඒ දැක්ම සාක්ෂාත් කරගන්න නම් අපි ළඟ තියෙන්න ඕන යහපත් ආකල්ප. ඒ යහපත් ආකල්ප මත තමයි සාර ධර්ම ගොඩ නැගෙන්නේ. ඒ සාර ධර්ම වලින් පිරිච්ච කෙනෙක් තමයි යහපත් විනිශ්චය දකින්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි එන්න ඕනේ. අනේකා දිහා සමකාමීව බොහොම මෛත්‍රී සහගත කරුණාවෙන් අපි බලන්න ඕන. භෞතික සත්‍යය විතරක් පෝෂණය කළේ ඒ වැඩේ කරන්න බෑ. හැම කෙනෙක් තුළම ජීවත් වෙන ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්න ඕන. ඒ ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්න මාර්ග දෙකයි තියෙන්නේ. එක තමයි දහම වහින වැස්ස වහිනවමයි. හැබැයි කුඩේ අරගෙන යනකොට තෙමනවාඩුයි. ඒක බුදු දහම වෙන්න පුළුවන්, ස්ලාම් දහම වෙන්න පුළුවන්, කෙතුණු දහම වෙන්න පුළුවන්, Hindu දහම වෙන්න පුළුවන්. දහමක් අවශ්‍යයි. හැබැයි දහම කියන්නේ අර අන්තවාදී විදිහට යන්නේ එක නෙමෙයි. සාධාරණ මෛත්‍රිය, ප්‍රේමය, කරුණාව වගේ ගුණාංග එතන තියෙන්න ඕන. එතකොට මේ ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරපු එකිනෙකට තමයි යුක්තිය සහ අයුක්තිය පිළිබඳ තේන්නේ.